බේබී ලියවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් කතා කරපු කලවස් කියන මාතෘකාවට තවත් ඉදිරි පියවරක් ගැන. ඒ කියන්නේ කලින් මාතෘකාවදී මම කතා කරේ නෝමල් කලවස්. මේකෙදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බර්න් ඇන් කලවස් කියන මාතෘකාව. මාතෘකාවට යන කලින් කලවස් ගැන දැනට ඉන්න ලංකාවේ ඉන්න පේන්ටර්ස්ලා අතර තියෙන වැරදි අවබෝධ කීපයක් ගැන කතා කරන්න ඕනේ. දැනට කලවෂ්කරණය ගොඩක් කලවට වෝටර් බේස් එකකින් තමයි කලවෂයක් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් වෝටර් බේස් කියන්නේ මම නිතරම කියන දෙයක්, ඉක්මනට වේලන දෙයක්. ඒක නිසා නිදහසේ මේ කලවෂ් කියන වැඩේ කරගන්න බැරි වෙනවා. දැන් මේ ඉජිපෙර දවසක මට කෙනෙක් හම්බුණා. කලවෂ් එකක් එයා කරන්නේ වෝටර් බේස් එකකින්. ඉතින් එයා ගාපු ගමන් ඒක පිට දාන්න ඕනේ. ඉතින් පිට දානකොට මේ වෝටර් බේස් ඉක්මනට වේලන නිසා සමහර තැන්වල ඉක්මනට වේලිච්ච තැන්වල අල්ලලා දිනනවා වැඩිපුර. නෝමල් කලවෂ් වලදී කතා කරේ වයින්වුඩ් වගේ ලීයක් අරගෙන ඒකේ හොඳට පැහැදිලිව වයිලම තියෙනවා. ඉතින් මේ වගේ එකට නෝමල් කලවෂ් එක කරන්න පුළුවන්. නමුත් අපිට අරටුව තද ලීයක කොස් තේක මහෝගනි වගේ ලීයක් අරගත්තොත් අපිට පොඩ්ඩක් මේ පේන්ට් කරා ගියා මේ වයිලම මතුවලා පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේකදී කරන දේ තමයි ගෑස් ටෝච් එකක් අරගෙන මේ ලීයේ මතුපිට සම්පූර්ණයෙන්ම පුච්චනවා. मत पे संपूर्ण पुछला वरप्रशक्की वरप्रश पाला स्तर सूर्ला मग इलाट अभी कलवशक्ति मेतन यहाँ कल तेन पाट तम तोड़गा विशेष सुगे पाट कल मतलब ये वे पाट तम तोड़गा कलवशक्ति थिंक कलवशन अभी बलगा अभी මේ රොපෙලිච්චි වෛරම අපි වෛරමක් ලිය මත හදලා දීලා මේ කලවෂය කරනවා. ඉතින් ඒ නිමාව බොහොම සුන්දර නිමාවක් විදිහට අපිට දකින්න පුළුවන්. අපි මෙතනදී ගෑස් ටෝච් එකේ දැල්ලෙන් අපේ ලෑල්ලේ මුහුණත සම්පූර්ණයෙන්ම වගේ පුච්ච ගන්නවා. සාමාන්‍යයෙන් අර පිච්චලා කොටු කොටු එන ලෙවල් එකට වගේම පුච්ච ගන්න ඕනේ. මෙතනදී සාමාන්‍යයෙන් උඩ ස්තරේ මිලියක් විතර තට්ටුව පිච්චිලා ඉවත් කරගන්නයි අවශ්‍ය. දෙවෙනි පියර විදිහට අපි කරන්නේ පුච්චකතු ලෑල්ල වයර් බ්‍රෂ් එකක් ආධාරයෙන් මතුපිට තියෙන තට්ටුව සම්පූර්ණයෙන් ඉවත් කරන එක. මෙතනදී වෙන්නේ වයර් බ්‍රෂ් එකේ කෙඳිවලට අපි අර බලාපොරොත්තු වෙන වෛරම හැදෙනවා. නමුත් අපිට මෙතනදී එක පේන්නේ අපි කලවෂ එක කරාට පස්සේ තමයි මේ හැදෙන වෛරම පේන්නේ. මෙතනදී කරගන්න ඕන දෙවි ගියපු ස්තරය සම්පූර්ණයෙන්ම වයර් බස් කරලා ඉවත් කරගන්න එක. වයර් බස් එකෙන් සම්පූර්ණයෙන්ම මතුපිට සුද්ධ කරගත්තට පස්සේ අපි කරන්නේ ලීය මතුපිට තින්තාලය ඉවත් කරගන්න එක. මෙතනදී අපිට විශේෂයෙන් අනික් ලී පේන්ට් කරන වගේ විශේෂයෙන් අපිට කරන්න දෙයක් නෑ. ලී මතුපිට පේන්ට් තවර ගන්න එක විතරයි කරන්න ඕනේ. දෙපැත්තට මැදලා තින්ත ලෙවල් කරගන්න ඒවා මේවා මුකුත් කරන්න අවස්ථාවක් නෑ. මෙතනදී වැදගත් වෙන්නේ ලී මතුපිට තින්ත තවර ගන්න එක විතරයි. මීළඟ පියවර තමයි අපි මේ තීන්ත පිහදා ගන්න එක. තීන්ත ආලේප කරලා විනාඩි 20කට විතර පස්සේ තමයි අපි මේ කටයුත්ත කරන්න ඕනේ. මෙතනදී අපි ස්තරේ මතුපිට තියෙන තීන්ත සියල්ලම පිහදා ගන්නවා. මේ වෙනකොට ලෑල්ලට යම් කිසි තීන්ත ප්‍රමාණයක් අල්ලලා තියෙනවා. ඉතින් අපි උඩ ටික පිහපුවාම මේ වෛරම හැදිච්ච වෛරම ඇතුලේ තියෙන තීන්ත ටික ඉතුරු වෙනවා. සම්පූර්ණ මුඩින් තියෙන තීන්ත ටික පමණයි ඉවත් වෙලා යන්නේ. සම්පූර්ණයෙන්ම පියගෙන ඉවරනාට පස්සේ අපිට අවශ්‍ය ෆිනිෂින් එක මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. අපිට අවශ්‍ය ඇන්ටික් ලුක් එකක් නැත්නම් රස්ටික් ලුක් එකක් අපිට
හම්බ වෙනවා මෙන්න මේකෙදි මේකෙදි තමයි බර්න් ඇන්ඩ් කලවර්ස් කියලා කියන්නේ අපි එතනදී සුදු වර්ණය පාවිච්චි කරාට වෙනත් වර්ණ පාවිච්චි කළා කරපු කලවස් කීපයක් තමයි මේ